මේක තමයි අපි අද unbox කරන්න සූදානම් වෙන box එක. ROG logo එක තියෙනවා Republic of Gamers. ඒ වගේම මේකේ model එක වාට පේනවා ඇති ROG Claymore 2 කියලා මේකල ගහලා තිනවා. Wireless, optical, mechanical, gaming keyboard එකක්. ඉතින් අවර sync එක තියෙනවා. තවත් features ගැන මේකල ලස්සනට explain කරලා තිනවා. මේක unbox නොකර අපි කතා කරොත් අපරාදිනේ. ඉතින් ඔයාට පේන්න ඇති numeric keypad එක detach කරන්න පුළුවන් මේ වගේ ගොඩක් දේවල් තියෙනවා වගේම මේකේ ලස්සනට මේගොල්ලෝ මේ කොටස් එහෙම නම් කරලා තියෙනවා ඒ කියන්නේ අපිට බලන්න දේවල් ගොඩක් තියෙනවා එහෙනම් පිහිය තමයි නැත්තේ එහෙනම් unbox කරගමු ROG stickers. මේකට හම්බ වෙන USB type C cable එකයි මෙන්න මේ adapter stick එකයි අරුණම ඔයාලා මේ වෙනකොටත් දන්නවා ප්‍රධාන වශයෙන් මෙන්න මේ කොටස් තුන තමයි keyboard එකේ අපිට කතා කරන්න ඕන කොටස් ටික. දැන් ඒකෙන් ප්‍රධානම කොටස තමයි main keyboard base එක. ගොඩක් දුරට මේ numpad එක නැතුව වුණත් අපිට මෙන්න මේ කොටසෙන් ලස්සනට වැඩක් ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ඔයාලට පේනවා ඇති මම මේකේ යටින් back එකෙන් පටන් ගන්නම්. මේ තියෙන back එක. ඒතර Make a pahala plastic, eva game with an ROG logo ekatina, eva game on a pain with the main name with the kickstand ekatina. Well, then no, Samane make a orientation, capita main name with the flat pithira tiagana pulang, eva game a paper at the product, tawat pain known enough, main name with the Usalatiagana pulang, but I fell out, may Usalatiagata passe, apita make a type current, harima lazy. Ilanga water pain with the make a udder with an ROG killer the halatina. දැන් ප්‍රධාන වශයෙන් මේ keyboard එක වල wired පාවිච්චි කරන්නත් පුළුවන් මෙන්න මේ විදිහට wireless පාවිච්චි කරන්නත් පුළුවන් ඔයා wireless පාවිච්චි කරනවා නම්
මෙන්න මේ ඇඩැප්ටර් එක මෙතන තියෙනවා. මේක මෙන්න මේ විදිහට ගැලවුවා. මේ දින USB එකක්. මේක වාගේ කම්පියුටරට ප්ලග් කරන්න විතරයි තියෙන්නේ. හැබැයි ඊට පස්සේ මෙන්න මෙතන කීබෝඩ් එකේ on switch එක මෙන්න මෙහෙට දාලා වාට මේක on කරගන්න වෙනවා. on කරපු ගමන් වාට පේනවා ඇති RGB ටික එහෙම ලස්සනට on වුණා. ඔයා මේක පාවිච්චි කරන්නේ නැති වෙලාවට මෙතනම store කරලා තියන්න පුළුවන්. ඒක වාට හම්බෙන එක benefit එකක්. ඊළඟට තමයි USB එකයි USB type C එකයි. අතර මෙතන USB type C එක හරහා ඔයාලට පුළුවන් ඔයාගේ computer connect කරන්න. එතකොට මේකේ battery life එකට මුහුත් වෙන්නේ නැහැ. හැබැයි ඔයාට mouse එක එහෙම connect කරගන්න ඕනේ නම් ආයේ computer එකේම ඕන වෙන්නේ නැහැ. මේ keyboard එකට පුළුවන් ඔයාට මෙන්න මෙතනට මේ mouse එක connect කරගෙන මේ විදිහට පාවිච්චි කරන්න. අවශ්‍ය නම් pen drive එකක් උනත් ගහලා බලන්න පුළුවන්. ඒතර ඔයාලට පේනවා ඇති ඒක නිකන් අර USB hub එකක් විදිහටත් වැඩ කරන්න හදලා තියෙනවා. ඊළඟ දේ තමයි keyboard එක මෙහෙම තියාගත්තට පස්සේ මේකේ උඩ මෙන්න මේ විදිහ තියෙන මේ RGB lights keypad. පළවෙනි එක තමයි මේගොල්ලන්ගේ logo එක තියෙනවා. ඔයාගේ theme එකට අනුව ඒක match කරගන්න පුළුවන්. ඊළඟට ඔයාගේ battery life එක තියෙනවා. මෙතනින් තමයි battery life එක indicate කරන්නේ ඔයා USB එක හරහා මේක connect කරලා තියෙනකොට automatically charge වෙනවා. ඊට පස්සේ ඔයාට මේක අවශ්‍ය ප්‍රමාණයට පාවිච්චි කරන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙනවා. ඊළඟට ඔයාලට පේනවා ඇති මෙතන metal plate එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒ හින්දා හොඳ durable කියලා අපිට කියන්න පුළුවන්. ඊළඟට අපිට keys ඔක්කොම මේ විදිහට බලා ගන්න පුළුවන්. Overall අපිට perfect keyboard එකක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයාලා දන්නවා මේක mechanical keyboard එකක්. මේකේ මේ තියෙන keys customize කරන්න පුළුවන්. රිමූව් කරන්න පුළුවන් ඒ වගේම අලුත් keys අරගෙන අපිට දාගන්න පුළුවන් හැකියාව ලැබෙනවා ROG ලගේ මේ mechanical keyboards වල මේ keys වර්ග ගොඩක් තියෙනවා ඉතින් මේ අතර තියෙන වෙනස්කම් සමානකම් අපි ඉස්සරහදී වෙන වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඉතින් හොඳ responsive ඒ වගේම හොඳට මේක press කරපු ගමන් action මේකේ තියෙන දේවල් වැඩ කරන අඩුම මිලිසෙකන්ඩ් ගානකින් පොඩි weight එකකින් හොඳට වැඩ කරන මේ keyboard එක අපිට බලා ගන්න පුළුවන්. අතර මේකෙදි ඔයාලට cable එක plug කරගෙන කිසිම අවුලක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. battery low වෙන්නේ මුකුත් නැහැ. හැබැයි ඔයා wireless mode එකට shift වෙනකොට මේක එක charge එකකින් ඔම on කරගෙන පාවිච්චි කරන්න පුළුවන් කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. කොහොම නමුත් මේක තමයි unboxing video එක. අපි ඉස්සරහ video වලදී මේක ගැන තවත් විස්තර කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට මම යනවා මේකට හම්බ වෙලා තියෙන මේ numpad එකට. ඔයාලට පේනවා ඇති ඒකත් ගොඩක් ලස්සන හුරුබුහුටි pad එකක්. ඒකෙත් අර back එකේ මෙන්න මේ විදිහට kick stand එක මේගොල්ලෝ යොදන්න අමතක කරලා නැහැ. ඒ වගේම ඔයාලට පේනවා ඇති මේකේ මේ keys ticket අමතරව මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ වගේ control එකක්. ඔයාලට පුළුවන් මේක අඩු වැඩි කරන්න. මේක automatically මේගොල්ලා config කරලා තියෙන්නේ ඔයාගේ computer එකේ volume එකටමයි. ගේම් එකක් ගහගා ඉන්නකොට අපිට ඉක්මනට වොලියුම් එක අඩු කරගන්න ඕන නම් ඉක්මනට වොලියුම් එක වැඩි කරගන්න ඕන නම් මේ එක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට ඔයාලට මෙන්න මේ විදිහට මැක්‍රෝ කීස් හතරක් මේගොල්ලන් දීලා තියෙනවා. මේක ඔයාලට අවශ්‍ය දේවල් ප්‍රෝග්‍රෑම් කරන්න පාවිච්චි කරන්න පුළුවන්. අතර මේ මැක්‍රෝ කීස් හතර විතරක් නෙමෙයි මේ කීබෝඩ් එකේ තියෙන ඕනම කී එකක් ඔයාට අවශ්‍ය විදිහට ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. මේකට අතරම මේ විදිහ software එකක් තියෙනවා. ඔයාලා දන්නවා ROG ලගේ Armory Create එක. මේකේ වෙනමම keyboard එක connect කරපු ගමන් වැඩ කෑලි ගොඩක් තියෙනවා. මේකේ මෙන්න මේ විදිහට තමයි ඔයාට අවශ්‍ය විදිහට game එකක macro එකක් වෙන්න පුළුවන්, mouse එකේ මොනවා හරි වෙන්න පුළුවන්, software එකේ මොනවා හරි කෑල්ලක් වෙන්න පුළුවන්, ඕන දෙයක් අපිට අවශ්‍ය විදිහට program කරගන්න පුළුවන්. කොහොම නමුත් මේකේ දෙපැත්තටම අපිට මේක fix කරගන්න පුළුවන්. මම මේක කැමති මේ පැත්තටම fix කරලා තියෙනවට ඔයාට පේනවා ඇති මේ විදිහට තමයි වැඩ කරන්නේ. නමුත් සමහර අය මෙතනට මවුස් එකේ ඉඩ වැඩිපුර ගන්න ඕන නිසාත් දැන් මෙන්න මේ පැත්තෙන් වම් පැත්තෙන් ගොඩක් ටයිප් කරන ගමන් අපි ඒකත් හයි කරලා බලමු. වම් පැත්තෙන් මෙන්න මෙහෙම ටයිප් කරන ගමන් ෂෝට්කට් කීස් මොනවා හරි තියෙනවා නම් weapons change කරන්න තව මොනවා හරි මෙහෙම මාරු කරන්න කැමති අයට මේ අත පොඩ්ඩක් ළඟයි මවුස් එක සම්පූර්ණයෙන්ම මේ අතෙන් පාවිච්චි කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඉතින් ඒකත් එක benefit එකක්. කොහොම නමුත් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට අපිට මේ arm rest එකක් හම්බ වෙලා තියෙනවා. දැන් normally අපි මේක නැතුව type කළොත් ඔයාලට පේනවා ඇති මෙන්න මෙහෙම තමයි type කරන්න ඕනේ. ඒතර පොඩ්ඩක් ඇඟිලි ටිකක් උඩට ඇවිල්ලා තියෙන මොකද මේ keys වලත් උස පොඩ්ඩක් වැඩි. අපේ මේක අපි මෙන්න මේ විදිහට තියාගත්තාම ඔයාලට වෙන්නේ magnet එකක්. මෙන්න මේ විදිහ connect වෙනවා.
connect වුණාට පස්සේ ඔයාලට පේනවා ඉතින් මෙන්න මෙතන සප පහසුවට අපිට අද්දක තියාගෙන මෙන්න මේ විදිහට type කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා. මේක තමයි basically ඇත්තටම මේ keyboard එකේ ප්‍රධාන වශයෙන් කරන්න පුළුවන් වෙන්නේ. Full හදලා ඉවරනාට පස්සේ يعني මේ කෑලි දෙකම එකතු වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහ ලස්සන keyboard එකක් මේකෙදි බලා ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. මේක තමයි අද අපේ cyber room එකේ අපේ official gaming වගේ මේ editing setup එකට අද ඉඳන් අපි fix කරන්න යන keyboard එක. ඉතින් මේ විදිහට ඔයාලා බලා ගන්න පුළුවන් අපේ අනිත් keyboards අපි පොඩ්ඩක් වෙනස් විදිහකට fix කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ගැනත් අපි ඉක්මනට video එකක් අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වගේ videos තවත් බලන්න ඔයාලා කැමති නම් අනිවාර්යෙන් Chanux Bro subscribe කරන්න. මේ වගේ gadgetics ඔයාලට මිලදී ගන්න කැමති නම් ඔයාලට පුළුවන් sense.lk කියලා search එකක් දාන්න. ඒගොල්ලන්ගේ link එක මම පහල දාන්නම්. ඒක හරහා මම ගොඩක් දේවල් මේ gaming setup එකේ මිලදී අරගෙන තියෙනවා. ඉතින් මේ වගේ තවත් videos ඔයාලට ගෙන්න ගන්න Chanux Bro subscribe කරන්න. Notification bell icon එක click කරන්න. ඒ වගේම Instagram එකේ TikTok එකේ Chanux Bro follow කරන්නත් අමතක කරන්න එපා. අද SInhala Geek SHow එකේ එකතු වුණාට ගොඩක් සුදීගව SInhala Geek SHow එකෙන් අලුත් දේවල් ගොඩක් කරන් ඉක්මනට